මේ පොලිම තියෙන්නේ මේ ගෑම ගන්න නෙමෙයි මේ පොලිම තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් සොරකම් කරපු මුදල් නැවත ලබා දෙන්න කියලා තමයි මේ පොලිම තියෙන්නේ සාමාන්‍යයෙන් මේ මෙහෙම පොලිමේ ඇවිල්ලා ජනතාව අස්සම් කරනවා කියන්නේ අපිට හරි ආඩම්බරයි මොකද ජනතාවටත් ඕනේ මේ වගේ සත්ක්‍රියාවක් කළා මේ රාජපක්ෂලා හොරකම් කරපු ඒ සල්ලි ටික ආපහු ගේන්න නැත්තම් මේ රට කොහොමත් ඉතින් කරන්න බෑනේ මොකද සහෝදරයා කියන්නේ නැත්ත කතා මොකද අපි බලන්නේ කොහොම හරි මේකලං රාජපක්ෂලා විතරක් නෙමෙයි ඒ ලංකාවෙන් හොරකම් කරපු හැම එක්කෙනාගේම අපි නම් දෙන්නේ නැහැ හැම එක්කෙනාගේම සල්ලි අපි ලංකාවට ගෙන්න ගන්න ඕනේ රාජපක්ෂලා විතරක් නෙමෙයි අපි රාජපක්ෂද මොන පක්ෂ වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ ඔක්කොමලගේ සල්ලි අපි ගෙන්නන්න හදන්නේ ලංකාවට අර පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් ඔක්කොම කවුරු කවුද සත්‍යයක් කර මේ රටෙන් පිටට ගෙනිච්ච අපේ සල්ලි ඒ ඔක්කොම අපි ගෙන්නන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි පටන් ගත්තේ ඉතින් ඒව හරියටම හොයාගන්නේ මේ ඒක ඇවිල්ලා ඉන්වෙස්ටිගේට් කරන්නේ UN එකේ මේ ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි ඉන්වෙස්ටිගේට් කරන්නේ අපි ඉන්වෝල්ව් වෙන්න ඕනේ නැහැ මොකද ඒගොල්ලන්ට පුළුවන් යන්න තැන් අපිට යන්න බැරි තැන් වලට ඒගොල්ලන්ට යන්න පුළුවන් ඒකින්ද තමයි අපි ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකට බාර දීලා ඒගොල්ලන් වර්ල්ඩ් බැංක් එක UN එක එකතු වෙලා ඒගොල්ලන් ඉන්වෙස්ටිගේට් කරලා ඒගොල්ලන් මේ සල්ලි ඔක්කොම අපිට ගෙනලා දෙයි. ඒක තමයි අපි ඔක්කොම බලාපොරොත්තු එක තමයි අපිට ඕගලන්ගේ සපෝට් එක ඕනේ මේ සිග්නේචර්ස් වල. අත්සන් කොච්චරක් විතර ඕනද? අපිට ලක්ෂ 10ක් අත්සන් ඕනේ කියලා අපි ඒගොල්ලන්ට පොරොන්දු වෙලා තියෙනවා ලක්ෂ 10ක් අපි අරන් දෙන්නම් කියලා. ඒක තමයි අපි දැන් පටන් අරන් තියෙන ප්‍රෝග්‍රෑම් එක. ඔව්. ඒකේ පිට ඕගලන්ගේ සපෝට් එක අපිට ඕනේ. ගෝටා ගෝකමට ආවොත් අපේ රණවිරුව ඉන්නවා. රණවිරු ටෙන්ට් එකට ආවොත් අපි අත්සන් කරන්න දෙනවා. ඔව්. ඉතින් අපේ අපිට ඇත්තටම රාජපක්ෂලගෙන් අපි මේ LTT යුද්ධෙන් මෙරට බේර දීපු රණවිරුව අපි හැමතිස්සෙම රණවිරුවන් අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ රණවිරු ටෙන්ට් එකට එන්න මේ ඉන්නේ රණවිරු ප්‍රධාන ලේකම් මහත්මයා. එනයි ඉතින් එදුමරත් අපි කියනවා ඔබත් මේ සත්ක්‍රියාවට එදා යුද්ධ කරලා මේ රට බේරගත්තා. ඒ වගේම දැන් මේ හොරකම් කරපු සල්ලි ටික ගේන්නත් ඔබතුමාලා කිසියම් මෙහෙවරක් කිරීම පිළිබඳව අපි රණවිරුවන්ටත් අපේ ජාතියේ ප්‍රණාමය ඉරිනමනවා.